මගේ යාලුව හැමෝම් පිළිගන්නවා ෆයින්ටෙක් YouTube channel එකට සාදරෙන්. ඉතින් මම අදත් පොඩි වීඩියෝ එකක් ගෙනවා ඔයාලා හැමෝටම. තවත් පොඩා වීඩියෝ එකක්. ගොඩ දෙනෙක් අහලා තිබු මගේ social media ගොඩ දෙනෙක් අහලා තිබු ප්‍රශ්නයක් තමයි මේ click app එක හොඳයිද? ඒකේ තියෙන features මොනවද කියලා පොඩ්ඩක් කියහන් කියලා. ඉතින් මම ඒක ගැන පොඩි වීඩියෝ එකක් ගෙනාවේ හැමෝටම reply ආනවට වඩා. වීඩියෝ එකකින් කිව්වම හොඳයි කියලා මට හිතුණා. ඉතින් මම නැවත මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරන්න. මම පොඩි YouTube කෙනෙක් විදිහට මගේ උදව්වක් ඕනේ. මට comment එකක් දානවා අනිවාර්යෙන් උදව් කරනවා. මගේ උස්පාදයක් නැහැ. ඉතින් අපි යන් මේ application එක බලන්න. මේ දෙන්නේ application එක දැනටමත් ගොඩක් දෙනෙක් දන්නවා. application එක මම application open කරගන්න මම register වෙලා ඉන්නේ. ඇත්තටම මේකට register වෙන්නත් වැඩි දෙයක් ඕනේ නැහැ. ගොඩක් අයට ඕනේ ෆෝන් නම්බරේ විතරයි. ඒගොල්ලන්ට ෆෝන් නම්බරේ වෙරිෆිකේෂන් එකක් විතරයි. ඒගොල්ලෝ කෝඩ් එකක් කියනවා ෆෝන් නම්බරේ දාපුවම ඊට පස්සේ කෝඩ් එක ආපු ගමන් කෝඩ් එකට රෙජිස්ටර් වෙලා කෝඩ් එක මේකට වැටෙන ගමන් කෝඩ් එක රෙජිස්ටර් වෙලා මේ විදියට ඕපන් වෙනවා. ඊට පස්සේ අපි දාන සල්ලි පැකේජ් එකක් විදියට තමයි මේක ඇක්ටිව් වෙන්නේ. ඒකයි මෙතන තියෙන මේ ඇප්ලිකේෂන් එකෙන් වෙන්නේ. අපි වෙනත් සිම් වල පැකේජ් ඇක්ටිව් කරගන්නවා වගේ තමයි මේකේ ඇප්ලිකේෂන් එකට සල්ලි දාලා තමයි අපි පැකේජ් ඇක්ටිව් කරගන්නේ. ඒක තමයි තියෙන වෙනස. කිසි වෙනසක් නැහැ නැත්තම් ඔයාලට පේනවා ඇති මෙතන පැකේජ් එකේ රුපියල් 6ට තියෙනවා, රුපියල් 10ට තියෙනවා, රුපියල් 20ට තියෙනවා, රුපියල් 25ට තියෙනවා, රුපියල් 40ට තියෙනවා, රුපියල් 65ට තියෙනවා, 108ට තියෙනවා, දවස් 7 තියෙනවා 245ට, ඒ වගේම දවස් 10 තියෙනවා 325ට, ඒගොම දවස් 30 තියෙනවා 845. මේ වගේ පැකේජස් ගොඩක් තියෙනවා ඔයාලා බලාගන්න පුළුවන්. ඒ වගේ මේකේ තව දෙයක් තමයි හැමදාම උදේ 6 ඉඳන් 12 වෙනකන් පැයක් මේගොල්ලෝ නොමිලේ දෙනවා. ඒ වෙලාව ඇතුළත ඔයගොල්ලෝ මේකට ලොග් වුණාම මෙතන නොමිලේ පැයක් තියෙනවා බලාගන්න පුළුවන්. දැන් නම් මගේ එක මම පාවිච්චි කරපු නම් මට ඒක පෙන්වන්නේ නැහැ. ඒ වගේ මේ තියෙන මම දාපු සල්ලි වලට ඇක්ටිව් කරපු පැකේජ් එකේ තව ඉතුරු වෙලා තියෙන දින ගාණයි පැය ගාණයි තව මට දවස්කුත් පැය 15කුත් තියෙනවා. ඒ වගේ මේකේ තව බිලස් එකක් තමයි මගේ ආවුනේ. සල්ලි දැම්මම මේකේ නිකන් ඩේටා يعني මේගොල්ලන්ගේ පැකේජ් එකේ වුණාම නිකන් ඩේටා කතා ගන්නේ නැහැ. يعني සල්ලි ඉවර වෙන්නේ නැහැ නිකන්. දැන් ඩයලොග් සින්නක් ගත්තාම ඔයාලා දන්නවා ඩේටා දාපු කාඩ් එක ඉවරුන ගමන් අනිවාර්යෙන් නෝමල් සල්ලි ඒගොල්ලෝ කපා ගන්නවා ඩේටා ඔන් කරොත්. ඉතින් මේකෙදි මේ ඇප්ලිකේෂන් එක රෙජිස්ටර් වුණාම මේ වගේ සංසිද්ධියක් මෙතනදී එන්නේ නැහැ. ඒකයි තියෙන ලොකුම දේ. මේක වෙන්නේ ඒගොල්ලෝ අප් එක يعني කනෙක්ට් වෙලා රෙජිස්ටර් වෙලා ඕපන් කරගොම ඒගොල්ලෝ මෙතන නොටිෆිකේෂන් එකක් දානවා නෝමල් සල්ලි කපා ගන්න නැහැ කියලා. ඒ වගේම මෙතන මේ ඊටම කනෙක්ට් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ ගත ප්‍රොජෙස් ගානයි ඒ වගේම අප්ඩේට් වෙලා තියෙන දවසයි. ඒ වගේම ලොකු හිස්ටෝරි එකක් මෙතන වැටලා තියෙනවා අපි ඇක්ටිව් කරපු පැකේජස් වල. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉතුරුලා තියෙන සල්ලි ගණක් පෙන්වනවා. තවත් එතන තියෙනවා අපිට මේ එටිසලාට් සර්විස් එක අපිට කන්ටැක්ට් කරගන්න පුළුවන්. මොකක් හරි ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් මෙතන දාලා තියෙනවා ඒගොල්ලොන් කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙලාව. ඒ වගේ මේගොල්ල ඊමේල් එකක් තියෙනවා. ඒ වගේම ෆේස්බුක්, ට්විටර්, ඒ වගේම ඉන්ස්ටාග්‍රෑම්, ඒ වගේ සෝෂියල් මීඩියාවක් තියෙනවා. ෆලෝවර්ස් කරන්න පුළුවන්. ඒ වගේම තව එකක් තමයි ඒගොල්ලන්ගේ රූල්ස් සහ කනිෂන් මෙතන පෙන්නලා තියෙනවා. ඒක නීති. ඒක නම් ඉතින් අපි වැඩි කොහොමද වැඩි ගණන් ගන්නෙ නැහැ. ලොකුම දේ තමයි සෙටින්ස් ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ ටික් එකක් දාන්න තියෙනවා. මේ ටික් එක දාපුවාම මගේ යාළුවනේ වෙන්නේ ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි මේ ටික් එක දාපුවාම වෙන්නේ ඔයාලගේ පැකේජ් එක දැන් ඕගොල්ලෝගේ මේ දවස් ගානයි දින මේ පැය ගාන ඉවරුනහම ඔයගොල්ලෝගේ පැකේජ් එක ඩීඇක්ටිවේට් වෙනවා. එතකොට ඔයගොල්ලෝ ඩේටා ඔන් කරලා තියෙනවා නම් මොකක් හරි පාවිච්චි කරනවා නම් මේ ටික් එක දාලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ මේ ඉතුරු වෙලා තියෙන සල්ලි ගානට මේ තියෙන ඉතුරුලා තියෙන සල්ලි ගාන පැකේජ් එකක් ඇක්ටිව් කරපුවම ඉතුරුලා තියෙන සල්ලි ගාන ඒ සල්ලි ගානට හරියන්න මේගොල්ලෝ මේ ටික් එක දාලා තියෙනවා නම් ඒ සල්ලි ගානට හරියන්න මෙයාලා පැකේජ් එකක් ඇක්ටිව් කරගන්නවා. එයාලා ඔටෝමැටිකලි
ඒකයි මේ ටික් එක දාන්න තියෙන්නේ. මේ ටික් එක වහලා තිබ්බොත් අපි ඇවිල්ලා මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරලා තමයි මෙතනින් මේ තියෙන සල්ලි ගන්නට පැකේජ් එකක් ඇක්ටිව් කරගන්නවා. ඒ වගේම තමයි මේකේ තව දෙයක් තියෙනවා, මේ චේන්ජ් ලැන්ග්වේජ්. ඒකට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ගොඩක් ලැන්ග්වේජස් තියෙනවා, සිංහලක් තියෙනවා. ඉතින් මේකේ තව දෙයක් තමයි මේකේ අපි මේ ලැන්ග්වේජ් එක වෙනස් කරද්දී ඕගොල්ලෝ මුළු ෆෝන් එකේම ලැන්ග්වේජ් එක වෙනස් වෙනවා. ඒක තමයි මෙතන තියෙන ලොකුම දේ. ඒකත් මගෙන් ගොඩ දෙනෙක් අහලා තිබ්බා ඇයි ඒ කියලා. මොකද මේ ඇප්ලිකේෂන් එක කනෙක්ට් වෙන්නේ ෆෝන් එකේ ඩේටාබේස් එකට එක්ක. ඉතින් ෆෝන් එකේ සෙටින්ග්ස් එක තමයි මේ ඇප්ලිකේෂන් එක යන්නේ. මොකද ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් මේ යන්නේ තනිකරම ටයිම් එකක්. මේ යන්නේ ටයිම් එකක්. ඔයාලට පේනවනේ මේ ටයිම් එක. ඔයාලා ෆෝන් එකේ ටයිම් එක වෙනස් නම් මේකේ ටයිම් එකත් ඒ විදිහටමයි යන්නේ. ඔයාලා මේ ෆෝන් එකේ ටයිම් එක ඔයාලට ඕන විදිහට වෙනස් කරන්න අමාරුයි. එතකොට පැකේජ් එක ඇක්ටිව් කරලා තියෙද්දි ඒ විදිහටම ටයිම් එක යනවා. නමුත් ආයි පැකේජ් එකක් ඇක්ටිව් කරද්දී ඔයාලගේ ෆෝන් එකේ ටයිම් එක වෙනස් නම් ලංකාවේ වෙලාවෙන් මෙහෙන් නොටිෆිකේෂන් එක, මේ ඇප්ලිකේෂන් එකේ නොටිෆිකේෂන් එකක් දානවා ඔයාලා ෆෝන් එකේ වෙලාව වැරදි එක හදන්න කියලා. මොකද මේ පැකේජ් එක යන්නේ තනිකරම හරියට නිකන් කියන්නේ වෙලාවකට කාල සටහනක් වගේ තමයි ඒක යන්නේ. ටික 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 වෙලාව අඩු වෙවි යන්නේ අපේ ෆෝන් එකේ වෙලාවත් එක්ක. ඒ වගේ මෙතන ඒ සෙටින්ස් එකේ තව තියෙනවා මෙතන අන්රෙජිස්ටර් වෙන්නත් පුළුවන්. ඔයාලට ලේසියෙන්ම මෙතන ක්ලික් කරගුවාම මේ තියෙනවා අන්රෙජිස්ටර් කියලා. එතකොට ඔයාලට අන්රෙජිස්ටර් වෙන්න පුළුවන් ලේසියෙන්ම. අන්රෙජිස්ටර් වුණ ගමන් ඔයාලා මේ නිකන් සල්ලි ඩේටා කපා ගන්නවා මේගොල්ලෝ. ඒක ඒගොල්ලෝ නොටිෆිකේෂන් එකක් විදිහට දානවා මෙයාලා අනිවාර්යයෙන්ම නිකන් සල්ලි ඩේටා විදිහට කපා ගන්නවා කියලා. මේ ඇප්ලිකේෂන් එක තියෙනවා නම් මේ ඇප්ලිකේෂන් රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් විතරයි නිකන් සල්ලි ඩේටා විදිහට කපා ගන්නේ නැත්තේ. ඉතින් යාළුවනේ මෙච්චරයි මේක ගැන කියන්න තියෙන්නේ. මේක ගොඩක් දෙනෙක් යන මතයක් තමයි. මේක ලංකාවේ තියෙන ජාති බෙදයට අනුව මේක මොස්ලිම් අයගේ කම්පැනියක් කියලා. ඉතින් මම නම් එක ගැන දන්නේ නැහැ. ඒ වගේ මට මුස්ලිම් සිංහල දෙමළ කියලා එහෙම බේදෙකුත් නැහැ මම දන්නේ විදිහට. ඉතින් මේ ඇප්ලිකේෂන් එක හොඳයි. ඒ වගේ මේකේ තියෙන ලොකුම එක තමයි මේක වැඩි පාස්ට් නෑ. ඉතින් ඒකයි තියෙන කනගාටුවට කරුණ. ෆාස්ට් නැති එක තමයි. නැත්තම් මේක හොඳ ගොඩක් හොඳයි. නැත්තම් විශේෂයෙන් ගත්තාම අපි නිකන් කාඩ්ස් දානවනම් ඩේටා කාඩ්ස් දානවනම් පැකිට්ජයක් නැතුව නිකන් ඩේටා කාඩ්ස් දානවනම් ගොඩක් අය ඉන්නවා. YouTube වීඩියෝ බලන ගොඩක් YouTube වීඩියෝ සෝෂියල් මීඩියා වල වීඩියෝ බලන්න බලන්න ඩේටා ගොඩක් කැපෙනවා. වීඩියෝස් වල ඩේටා ගොඩක් කැපෙනවා. ඔයාලා දන්නවා ඒක. ඉතින් එහෙම ඩේටා කැපෙද්දී ඉක්මනට කාඩ් එක ඉවරනවා. ඉතින් දැන් මෙහෙම පැකේජ් එකක් ඇක්ටිව් කරාම ඔයගොල්ලෝ හිතන්නේ දැන් දවස් දෙකක පැකේජ් එකක් ඇක්ටිව් කරාම ඔයගොල්ලන්ට අර අර කාඩ් එකට වඩා දාන කාඩ් එකේ ගානට වඩා ලොකු ප්‍රයෝජනයක් මේ පැකේජෙන් ගන්න පුළුවන්. ඉතින් අර කාඩ් එක දාලා ඔයගොල්ලෝ බලන වීඩියෝ බලනවා කියන්නේ ඔයගොල්ලෝ YouTube එකේ. ඉතින් එහෙම වීඩියෝ බලන වීඩියෝ ගන්න මේකෙන් ඊට වඩා බැලු හැකි. මොකද මේකේ පැකේජ් එකක් හින්දා මේකේ අර වෙලාව ඉවර වෙනකම්ම පැකේජ් එක තියෙනවා. ඊට පස්සේ තමයි ඩිස්කනෙක්ට් වෙන්නේ. නැත්නම් කාඩ් එකේ නම් ඩේටා ප්‍රමාණය නයිට් ටයිම් තියෙනවා නැත්නම් ෆුල් ඩේ තියෙනවා. ඒ ෆුල් ඩේ ඩේටා ප්‍රමාණය ඉවර වුණ ගමන් ඔයාලට ඩේටා පාවිච්චි කරන්න බැහැ. ඔයාලගේ ඩේටා කනෙක්ෂන් ඉවරයි. මේක එහෙම නෑ. මේකේ රෑටයි දවල්ටයි හැමතිස්සෙම ඩේටා පැකේජ් එක විදිහට තමයි ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ ගොඩක් හොඳයි. විවිධ අයගේ මතභේද අනුව මේ ඇප්ලිකේෂන් එක ගැන විවිධ මතභේද තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ ඒ ගැන. මම දන්නේ දේ තමයි ඔයාලට කියලා දුන්නේ. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. මම නැවත වාරයක් මතක් කරන්න මගේ යාළුවනේ මගේ YouTube channel එක subscribe කරන්න මට උදව්වක් වශයෙන්. ඉතින් මගේ උදව්වක් ඕන නැහැ. මගේ උදව්වක් ඉල්ලන්න කමෙන් කරන්න. මම අනිවාර්යයෙන්ම උදව් කරනවා. මම හිතනවා ඔයාලට මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නට කියලා. එහෙනම් ඔයාලට ස්තුතියි මගේ වීඩියෝ එක බලවරන්.